Good morning. වෙන්ද වගේම අදත් මම ඔගලන් ගෙදරට ඇවිල්ලා තින්නේ ඔගලන් වැඩි මාස කරන කුකිරි ප්‍රෝග්‍රෑම් එකක් අරගෙන. මං දන්නවා මං එනකන් ඔගලන් බලාගෙන ඉන්නේ කියලා. එහෙනම් එකතු වෙන මාත් එක්ක මේ කුකිරි කලාවේ අලුත්ම ස්ටයිල් එක anyone can cook. Enchiladas. Pan enchiladas කියන්නේ ගොඩක් රටවල ජනප්‍රිය කෑමක්. Chicken, soya sauce, තක්කාලි sauce, paratha, cheese, bitter, pan piti වගේ ආහාර එකතුවකින් තමයි pan enchiladas හදාගන්නේ. ගෙදරදීම අපිට පහසුවෙන් හදාගෙන උත්සව අවස්ථාවකට ගෙදරට එන අමුත්තන්ට පිළිගන්වන්න පුළුවන් රසවත් කෑමක් තමයි pan enchiladas කියන්නේ. Breakfast smoothie. උදැසන පානයට ගන්න පුළුවන් රසවත් වගේම ඉතා ගුණවත් පානයක් තමයි බ්‍රෙක්ෆස්ට් ස්මූති කියන්නේ. දොඩම්, ඇපල්, මීපැණි වගේම රසවත් පළතුරු වර්ග එකතු කරගෙන තමයි බ්‍රෙක්ෆස්ට් ස්මූති හදාගන්නේ. උදැසනට ලොකු පොඩි හැම දිනාටම පහසුවෙන් හදාගෙන පිළිගන්වන්න පුළුවන් රසවත් වගේම ගුණවත් පානයක් තමයි බ්‍රෙක්ෆස්ට් ස්මූති කියන්නේ. මිනි ශ්‍රීම් පීසා. ඉස්සන්ගෙන් හදාගන්න රසවත් කෑමක් තමයි මිනි ශ්‍රීම් පීසා කියන්නේ. පේස්ට්‍රි, පාන් පිටි, චීස්, ඉස්සෝ, ලූණු, සෝයා සෝස් වගේ රසවත් ආහාර වට්ටෝරුවකින් තමයි මිනි ශ්‍රීම් පීසා හදාගන්නේ. පහසුවෙන් ඉක්මනින් ගෙදරදීම අපිට හදාගෙන උත්සව අවස්ථාවලට වගේම ගෙදරට එන අමුත්තන්ට පිළිගන්වන්න පුළුවන් රසවත් කෑමක් තමයි මිනි ශ්‍රීම් පීසා කියන්නේ. අපි දැන් හදන්න යන්නේ pan enchilada. එන්චලාඩස් හදන්න අපිට ඉස්සලාම අවශ්‍ය වෙනවා අපි ලුණු ගෙඩියක් කපා ගන්න ඕනේ. පෑන් එක රත් වෙනවත් එක්කම අපිට තෙල් එකතු කරගන්න පුළුවන්. කපාගත්ත ලුණු සම්බගත චිකන් අපි ලුණු එකට එකතු කරලා මේක ටෙම්පරාදු කරගන්න ඕනේ. ඒ අතර අපිට පුළුවන් බෙල් පෙපර් කෑල්ලක් අරගෙන කොට කපා ගන්න. අවමිරිස් අවමිරිසුත් අපි පෑන් එකට මිකස් කරගන්නවා. ලුණු කුඩු මිරිස් කුඩු එවගේම සොය සෝස් ටිකක් තක්කාලි පේස්ට් කරගෙන අපි ලිපෙන් ඉවතට ගන්න. ඊළඟට අපිට අවශ්‍ය වෙන පරාටා. අපි පරාටා එකක් අරගෙන ඒකට අපි හදාගත්ත ෆිලින් එක එකතු කරලා මොසරෙල්ලා චීසුත් එකතු කරගෙන අපි මේ විදිහට
ඔතා ගන්න ඕනේ. මේ විදියට පෑන් එක පිරෙන්න එකතු කරගන්න ඕනේ. ඊළඟට අපිට අවශ්‍යයි ෆ්‍රෙෂ් මිල්ක්. බටර්. බිත්තරයක්. මේක උකු කරන්න අපි පාම් පිටි ටිකකුත් එකතු කරගන්න. අපි පෑන් එක ලිපේ තියලා ඒකට ඔලිව් ඔයිල් එකතු කරගන්න ඕනේ. සාමාන්‍ය මේ ඔවන් එක හදන කෑමක්. ඉතින් ඔවන් එකක් නැති කෙනෙක් තුනත් අපිට මේක ලිපේ තියලම හදාගන්න පුළුවන්. ඊළඟට අපි හදාගත්ත අපේ කිරිත් එක්ක එකතු කරගත්ත මිශ්‍රණය අපි මේකට එකතු කරගන්නේ. මේකේ තියෙන රොටියේ තියෙන හાર્ඩ්නස් එක, කියන්නේ හයිය ගතිය සොෆ්ට් වෙන්න. ඉතින් මේකේ ග්‍රේවි එක ඔක්කොම හිඳුනට පස්සේ අපි ලිපෙන් ඉවතට අරගෙන පාස්ලි හරි කොත්තමල්ලි කොළ හරි අපි සිහින්ව කපලා ගාන්ෂින් විදියට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයගලන්ටත් මේ වගේ එකක් රාත්‍රී ආහාර වේලට එකතු කරගන්න පුළුවන්. අපි දැන් හදන්න යන්නේ බ්‍රෙක්ෆාස්ට් ස්මූති එකක්. ඒකට වෙන්ද වගේම අපිට අවශ්‍ය වෙන පළතුරු. අපි අද ගන්න යන්නේ ඔරේන්ජ් ගෙඩියක්. අපි ඉස්සලා මේක පොත් ඉවත් කරන්න ඕනේ. ඉතින් දොඩම් ගෙඩිය ලෙල්ල මේ විදිහට අපි ඉවත් කරගන්න ඕනේ. ඒ වගේම අපිට අවශ්‍ය වෙන ඇපල් ගෙඩියක්. ඒකෙත් පොත් ඉවත් කරගන්න ඕනේ. මේ විදියට අපි ඇපල් එක, ඒ වගේම දොඩ ඇට ඉවත් කරගන්න ඕනේ. මොකද අපි මේක හැදුවට පස්සේ පෙරා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් කලින්ම අපි ඇට ඉවත් කරොත් අපි බ්ලෙන්ඩ් එක අරගෙන බ්ලෙන්ඩ් එකට අපි දොඩ වගේම ඇපල් සීනි හෝ මී පැණි ෆ්‍රෙෂ් මිල්ක් මේ සියල්ලම අපි එකට එකතු කරගෙන බ්ලෙන්ඩ් කරගන්න.
ඉතින් මේ වගේ හදාගත් අපේ ස්මූති එක ඉතින් මේ වගේ බ්‍රෙක්ෆස් ඩ්‍රින්ක් එක ඔගලටත් ගෙදරදීම හදලා බලන්න පුළුවන්. අපි දැන් හදන්න යන්නේ ශ්‍රිම්ප් පිට්සා එක. ඉතින් පිත්සා කිව්වම අපි හැම වෙලෙම හිතන්නේ ලොකු පිත්සා එකක්. මේක ඇත්තටම කුඩා පිත්සාස්. මේකට අපිට ඉස්සෙල්ලාම අවශ්‍ය වෙනවා පෆ් පේස්ට් ෂීට් එකක්. අපි පෆ් පේස්ට් ෂීට් එක මේ විදිහට තුනී කරගන්න ඕනේ. මේක රෝල් කරද්දී ඇලෙනවා නම් අපිට පාම් පිටි ටිකක් රෝලින් පින් එකට සහ පේස්ට්‍රි ෂීට් එක මත එකතු කරගන්න පුළුවන්. ඊළඟට අපි බටර් ටිකක් බ්‍රෂ් එකට ගාලා පෑන් එකට මේ විදිහට ඇප්ලයි කරගන්න ඕනේ. ඊට පස්සේ අපි පිත්සා කට එකක් හෝ අපිට කැමති කටහයකින් අපි කුඩා රවුම් කපා ගන්න ඕන. ඉතින් මේ විදිහට අපි කපා ගත්තට පස්සේ අපිට අවශ්‍ය වෙනවා තක්කාලි සෝස්. ඒ වගේම අපි එක තුනී කරගන්න පුළුවන් ඒ වගේම චීස් මොසරෙලා චීස් ඊළඟට අපිට අවශ්‍ය වෙනවා ලුණු. ලුණු ගෙඩියක් අපි ස්ලයිස් කරන්න ඕනේ. ඒකෙත් අපි මේ දිරි රින්ග්ස් විදිහට තමයි අරගන්නේ. ඒ වගේම අපිට පාස්ලි අවශ්‍යයි. සිහිනව කපා ගන්න ඕනේ. ඊළඟට අපි ඉස්ස ටික සීසන් කරගන්න ඕනේ. ඉතින් හොඳට පොත්ත ඉවත් කරලා හොදගත ඉස්සෝ වලට අපි දාගන්න ඕනේ සොයා සෝස්, මිරිස් කුඩු, ලුණු කුඩු, මේ තුනම එකට එකතු කරලා කපාගත පාස්ලි ටිකත් එකතු කරගන්න. අපි මේ විදිහට සීසන් කරගත ඉස්සෝ එක මේ විදිහට පිට්සා එක උඩින් ඉතින් මේ විදිහට අපි ඉස්සෝ ටික එකතු කරාට පස්සේ 150ක උෂ්ණත්වයෙන් විනාඩි 20ක කාලයක් මේක බේක් කරගන්න ඕනේ. ඉතින් බේක් වෙලාව මිනි පිට්සා ටික අපිට ට්‍රේ එකකට තියලා කැමති වෙලාවකට පිළිගන්වන්න පුළුවන්.